දරුවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමදෙනා මගේ නම විදීන්ද්‍ර මිගල් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ IELTS overseas education ආයතනයේ YouTube channel එකත් එක්ක ඉතින් අද අපි විශේෂ කෙනෙක් ගැන කතා කරනවා මේ channel එක දිගටම බලපු කෙනෙක්ට නම් ඒ කෙනාව හොඳට පුරුදු ඇති ඒ තමයි අංජලි අංජලි කොහොමද හොඳයි ඉතින් අංජලි ඇත්තටම යාගේ vacation එකට නේද vacation එකට ඇවිල්ලා ඉන්නේ ලංකාවට ඉතින් ඒ ආපු වෙලාවේ එයා අපේ මහරගම IELTS ඔෆිස් එක විසිට් කරන්න ආවා මාවයි මගේ ටීම් එකයි අතනම බලන්න. ඉතින් ඒත් එක්කම එයාට අලුත් නිවුස් එකක් තියෙනවා. ගුඩ් නිවුස් එකක් තියෙනවා. ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරන්න මේ වීඩියෝ අපි කරන්න දැන් ගොඩක් දවසක් බලන් හිටියා. නේද? නිවුස් එකේ ඉන්නකොට තමයි අතනින් ප්ලෑන් කරන්න හිටියේ. නමුත් ඒක කරන්න හම්බුනේ නැහැ. ඉතින් අංජලි මොකක්ද මේ නිවුස් එක? අතන හැමෝටම කියන්නේ ගුඩ් නිවුස් එක තමයි මම නිව්සීලන්ඩ් රෙසිඩන්ට් වීසා හම්බුණා ජූලි වල මාස 4කට වගේ කලින්. ඉතින් අවුරුදු 4ක් ස්ටඩි කරා 2016 ඉඳන් ඊට පස්සේ අවුරුදු 3ක මම පෝස්ට් ස්ටඩි වර්ක් වීසා හම්බුණා. ඉතින් ඒ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා අතරතුර තමයි ඉතින් රෙසිඩන්ට් වීසා හම්බුනේ. ඒකට ඉතින් අවුරුදු 6ක් වගේ ඉතින් ගියා. පෝස්ට් ස්ටඩි වර්ක් වීසා ඉවර වෙන කලින් මට රෙසිඩන්ට් වීසා හම්බුණා. ඔව් අතන මෙච්චර කාලයක් ගියේ එක එකක් තමයි අවුරුදු 4ක් ස්ටඩි කරා ඊට පස්සේ 3 years පෝස්ට් ස්ටඩි වර්ක් වීසා හම්බුණා. ඒ කාලය තුල තමයි PR එක ඇප්ලයි කරේ. ඉතින් මේ ගමනේදී අංජලිට කොච්චර චැලෙන්ජස් ආවද ඒ අභියෝග වලට කොහොමද යා මුහුණ දුන්නේ කියන එක අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක මම මේ මෙතන වීඩියෝ එකේ මම උඩ දාන්නම්. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි මෙන්ෂන් කරනවා. ඔයගොල්ලෝ ගිහලා අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඒ වීඩියෝ එකේ මේ වීඩියෝ එකේ බලද්දී ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මොටිවේෂන් එකක් එයි මේක අපිටත් කරන්න පුළුවන් කියලා. මොකද අංජලිගේ අපි ඒ වයසත් එක්ක බලවම එයා මේ දේ කරා නම් එතකොට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ඇයි මට මේ දේ කරන්න බැරි කියලා. ඉතින් එයා සංගීතයේ බිස්නස් ඉතින් ගොඩක් අය කියන බිස්නස් කරලා ගොඩ යන්න බෑ. මොකද මොකද මම බිස්නස් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කරේ. එයා බිස්නස් මැනේජ්මන්ට් කරේ. ඉතින් ඒක නිසා එහෙම එහෙම එකක් නෑ. ඉම්පොසිබල් නෑ. වැඩි අමාරුයි. චැලෙන්ජස් ගොඩක් තියෙනවා. නමුත් ඒක කරන්න බැරි කමක් නෑ. ඉතින් අන්තිමට පොඩ්ඩක් මේ බලන්න ඉන්න ඇයි චුට්ටක් කියන්න. ඔයාගේ ඇඩ්වයිස් එක මොකද්ද? දැන් ඔයාගේ අවුරුදු ඒ තියෙන එක්ස්පීරියන්ස් එක ඔක්කොම අවුරුදු කීයද? දැන් 2016 ඔහත හතක් දැන් හතක්. ඒ වුණ මොහොතේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ ඉන්න ඉන්න ඇයට ඒ නැත්තම් දැන් ඇවිල්ලා ඉන්න ඇයට කනගාටුවෙන් ඉන්න ඇයට වර මොකද දෙන්න කියලා මෙසේජ් එක. මට ඇත්තටම කියන්න ඕනේ මුලින්ම යනකොට ලොකු චැලෙන්ජ් එකක් ගන්න හැමදේම ලෑස්තිලා යන්න රෙඩි වෙලා ලේසි නැහැ. ඉතින් ගිය ගම හැමදේම අර ළඟට එන්නේ නැහැ. තමයි මහන්සි උනන්දු වෙයි හැමදේම ලර්න් කරගන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ගිහම එක එක ජාති මිනිස්සු හම් වෙනවා. ඒ රටට ගිහම ලංකාවේ මිනිස්සු ඒ රටේ මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සු ගොඩක් අයගේ එක එක එකනගේ ඔපිනියන්ස් වෙනස්. ඉතින් දන්න කෙනෙක්ගෙන් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න නම් මම කියන්නේ මම හැම වෙලේම මගේ ජීවිතේ ගොඩාක් මිනිස්සුන්ගේ ඉම්පෝර්ටන්ට් දේවල් ඩිසිෂන් එකක් ගද්දී මම අනිවාර්යයෙන්ම කියලා ඒකෙන් තමයි හැම දෙයකටම ඇඩ්වයිස් ගන්නේ. ඉතින් මට වැරදුනේ නැහැ. මම අද මේ තැන ඉන්නේ එයාගේ ගයිඩන්ස් එක මට ගොඩාක්ම තිබ්බා. ඉතින් මම හැමෝටම ඇඩ්වයිස් කරන්නේ ඕගොල්ලෝ හරිම ලකි ඕගොල්ලෝ IELTS ත්‍රු යනවා නම් අනිවාර්යෙන්ම ගෙල්ලා ඒ ගයිඩන්ස් එක ඔයගොල්ලන්ට තියෙනවා කියලා කියව ගන්න කේරයි දන්නේ නැහැ. දැන් මම එක්ස්පීරියන්ස් එක කියන්නේ අතුරු ඇත්තට කියන්න ඕනේ මම දන්න අයගේ යාළු ඒජන්සිස් වලින් ගිහිල්ලා තියෙනවා. එහෙම දන්න කෙනෙක්ගේ අතරම ගොඩක් අහන්න ලැබෙන ගියාට පස්සේ ඒගොල්ලෝ මත ඇරලා දාලා එහෙම ඉන්න ස්ටෝරිස්. ඉතින් මම මගේ යාළුවන්ටත් අතරම රෙකමන්ඩ් කරන හැමෝටම එන කෙනෙක්ට මිගෙල් අයල් තමයි ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඕනෙ කෙනෙක් බලන්න කියලා බස් ගන්න මොකද යාගේ එක්ස්පීරියන්ස් එක යුසින් උනා ගොඩක් අදහි ගත කරපු කෙනෙක් මොකද ඔයාට අවශ්‍ය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න ඒ මේක ඉතින් ගැලරියට තියෙන හොඳ එක්ස්පීරියන්ස් එක පොඩි තැනින් නම් පටන් ගන්න දැන් අදෝ මේ වගේ තැනක් ඉන්නේ මේ ඒ ලයිෆ් එක්ස්පීරියන්ස් එක හැමෝටම නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ගොඩාක් මොටිවේෂන් එකක් ඇඩ්වයිස් හැමදේම ඉතින් ගන්න පුළුවන්. එහෙම වෙලා මටත් ඇවිල්ලා තියෙනවා. උනාට හැම වෙලේම කෙනෙක් කතා කරලා දැන් ඔයගොල්ලෝ මෙහෙම ඉන්න හින්දා මේ කතා කරන්න පුළුවන් ඇඩ්වයිස් ගන්න. ඉතින් වැටෙන්න එපා කියලා කියන්නේ ගිවක් කරන්න බා කවදා හරි ඔයාලට ටාගට් එක දෙන්න පුළුවන්. ඉම්පොසිබල් නෑ. කරන්න පුළුවන්. ඉතින් මම මේ ගෑනම මගවුරු 19 ගිහිල්ලා මම ඇත්තටම මම හිතුවේ නෑ මට අර
මෙහෙම අර ඉක්මනට ගන්න පුළුවන් මනුක කාලයක් යයි එහෙම කියන්නේ. ඒ වුණාට Taman ගුමනාව කැපවීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ඒ ටාගට් එකට යන්න පුළුවන්. මම කියන්නේ ගොඩක් ඉම්පෝර්ටන්ට් Taman කරන දේ හරියට කරන්න. දෙයක් මොනවා හරි පටන් ගත්තොත් Tamanට හම් වෙන ජොබ් එක මොනවා වුණත් ඒ රස්සාවත් හරියට කරන්න. ඇටිටියුඩ් එක Tamanගෙ හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ ජොබ් එකක් වුණත් කෙනෙක් දෙන්නේ තමන්ගේ ඇටිටියුඩ් එක ස්කිල්ස් කියනවා නේ මහන්සියලා හොඳට වැඩ කරන්න පුළුවන් වුණේ. ඉතින් මම කියන්නේ ඒව තමයි ඉතින් ඒ වගේ දෙයකට යද්දි ලයිෆ් එකේ ලොකු දෙයක් චීව් කරද්දි ඒ දේවල් තමයි ගොඩක් ඉම්පෝර්ටන්ට් ක්වොලිෆිකේෂන් එකට අමතරව ඒ දේවල් තමයි ඉතින් තියෙනවා ඇටිටියුඩ් එක පර්සනලිටි එක ඒ වගේ දේවල්. Do you have a bachelor's degree or just finished your advanced level? Want to study in New Zealand or Canada? Are you confused about where to go? Get the future you deserve. IELTS Overseas Education, your trusted overseas education consultant. Book a free consultation now. Visit www.ieltsoverseas.org. Right, eating අපිට කතා කරන කටියට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් මේක බලන ඔයා වුණත් හොඳ ජොබ් එකක් කරගෙන ඉන්නේ ලංකාවේ ස්ටේබල් කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ ඩිසිෂන් එකක් ගන්නකොට ඔයාලා ගොඩාක් බය වෙන්න පුළුවන්. ආ මේක මම මේ කරන්න යන දේ වල පරදීද කියලා. නමුත් මතක තියාගන්න මේ රිස්ක් එක අපිට ගන්න වෙනවා. කරමුතු කරන්න බැහැ. අද මේ රිස්ක් එක ගන්න නිසා තමයි අද අපි දෙන්නා මෙහෙම කතා කරන්නේ. මම නිව්සීලන්තයෙන් සිටිනුෂිප් එක තියෙනවා, පාස්පෝර්ට් එක තියෙනවා, ඒ වගේ මඩක් ආවේ. එතකොට අන්ජලිට දැන් රෙසිඩන්ස් තියෙනවා. මේ අපි ඔක්කොම ඩිසිෂන් එකක් ගත්ත නිසා සහ මේ චැලෙන්ජස් වලට ෆේස් කරපු නිසා තමයි මෙහෙම ඉස්සරහට වෙලා බය නැතුව කන්ෆිඩන්ස් ඇතුව මේ ගැන කතා කරන්නේ. ඉතින් සමහරවල් අපිට කන්සල්ටේෂන්ස් වලට එන කට්ටිය කොච්චර බයෙන් කතා කරනවද කියන එක මට තියෙන හැබැයි මතක තියාගන්න IELTS Overseas Education ආයතනයට වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔය බය පැත්තකින් තියන්න වෙනවා. මොකද අපි ඇවිල්ලා සාමාන්‍ය ඔයගොල්ලොත් එක්ක එකට යන ටීම් එකක්. ඒක නිසා නැතුව ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වීසා ගන්න වුණාට පස්සේ අපේරලා දාලා එහෙම කයින්න කට්ටියක් ඉන්නේ. ඒකට හොඳට සාධකයක් තමයි අංජලි ඉන්නවා. ඊට අමතරව ඕමාලිම තව ගොඩක් ඉන්නවා. මට නම් කියන්න බැහැ සමහරව එක්ස්පෝස් වෙන්න කැමති නැති නිසා සෝෂල් මීඩියා වල. ඉතින් ඒක නිසා බය නැතුව IELTS Overseas Education ආයතනයට කතා කරන්න. කතා කරලා විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ නව ශ්‍රීලන්තයේ යන්න තියෙන හීනය ඒක සැබෑ කරගන්න ඔයගොල්ලන්ට අපි හොඳ ගයිඩන්ස් එකක් දෙනවා කියන එක මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. අනිත් එක අංජලි අපේ වීසා දැන් අප්‍රූව් වෙන්න පටන් ගන්න කියන එක දිගටම මේ ජනවාරි මාසේ මම කරවත් පබ්ලිෂ් කරන්නේ නැහැ. ගොඩක් ඒ හේතුව අපි ස්ටුඩන්ට්ස්ලා යනකන් ඉන්න ඕනේ. ඔයා දන්නවා අයගේ උනා ෆීල් එකක් හරි පෝස්ට් එකක් හරි දාන්න මම කීප වරක් අහලා ඉගෙන ගන්න ගියාට පස්සේ තමයි සාමාන්‍ය අපි හැම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඒව දෙක දිගටම අපි පබ්ලිෂ් කරන්නේ ඉස්සරහට ඉතින් ඔයගොල්ලන්ට කන්ෆිඩන්ස් එකක් ඇතුව අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපි රිසල්ට් එක පෙන්නන්න නැත්තම් ඔයගොල්ලෝ හිතයි කතා කරනවා විතරයි මොකද මේ රිසල්ට් එකක් නැද්ද කියලා. ඒ වගේම මේ අපි අලුත් ඔෆිස් එක ගැන මොකද හිතන්නේ? අලුත් ඔෆිස් එක නියමයි. මම මේ ඇහුවේ මොකද IELTS Overseas Education අලුත් ඔෆිස් එක අපි මහරගම ඕපන් කරලා තියෙනවා. අපි කොහෙවත් ඒක අත්‍තර පැලිය නුගුරු පබ්ලිෂ් කරලා නැහැ. අද මම මේ පළවෙනි පාර්ට් YouTube එකේ මම මේ කියන්නේ අත්‍තර. ඉතින් IELTS Overseas Education ආතමේ විසිට කරන්න මහරගම 118B දෙහිවල පාර මහරගම. ඉතින් පුළුවන් නම් අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න. එහෙම આવුවොත් ගොඩක් හොඳයි. මොකද අපි අපොයින්ට්මන්ට්ස් වලට තමයි ගොඩක් කරවට කන්සල්ටේෂන්ස් කරන්නේ. නැත්නම් ඉතින් මේ ළඟින් යනවා නම් අපි බලලා එන්න. මොකද අපිට කමක් නැහැ. මම ගොඩක් කරවට මේ දවස් ටික ලංකාවේ ඉන්න නිසා මම ඔෆිස් එකේ ඉන්නවා. තව දෙයක් තමයි අංජලි තව මට දැන් කතා කරන්න අමතක වෙච්ච දෙයක් ඇත්තටම ඔයා ස්ටුඩන්ට් කාලේ සුපර් මාකට් එකේ වැඩ කරා. හරිද? ඒ සුපර් මාකට් එකේ ඔයාට ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. හරිද? මොකද මම ඒක ගැන මේ වීඩියෝ එකේ කතා කරන්න ප්‍රධාන හේතුවක් තමයි මේක බලන ඔයා මම ඉස්සෙල්ලා කිව්වාගේ ලොකු ප්‍රොෆෙෂන් එකකින් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න නිව්සීලන්ත ගියාට පස්සේ මම නම් කියන්නේ මගේ ඇඩ්වයිස් එක පුළුවන් නම් පර්පස් එක ඔයලා ගිහිල්ලා සුපර් මාකට් එකේ වැඩ කරන්න. ඒක කියන්නේ ලොකු හේතුවක් තියෙනවා. මොකද සුපර් මාකට් එකේ කියලා වැඩ කරනකොට ඔයා ලොකු ක්‍රවුඩ් එකකට ඔයා එක්ස්පෝස් වෙනවා. ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ බය කියන දේ නැති වෙනවා. කොන්ෆිඩන්ස් කියන එක බිල්ඩ් වෙනවා. රයිට්? මොකද ඔයා සාමාන්‍ය ක්ලීනින් ජොබ් එකක් හරි එහෙම නැත්නම් තනියම කරන ජොබ් එකක් කොහෙරි කරන්න ගියොත් ඔයා තනිකර අයිසොලේට් වෙලා ඔයා එක්ස්පෝස් වෙන්නේ නැහැ මිනිස්සුන්ට. එතකොට ඔයා ඊළඟට ඔයාගේ පර්මනන්ට් ජොබ් එකක් හොයන දවසට ඔයාට එතන ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් ඒක නැති කරගන්න කොහොමද මේ තමයි නිව්සීලන්ත ගිය දවස් ඉඳන් පුළුවන් තරම් එක්ස්පෝස් වෙන්න මිනිස්සුත් එක්ක මූව් වෙන්න. සුපර් මාකට් එක වැඩ කරද්දී එක එක කල්චර්ස් වල ළමයි එක්ක උගලට වැඩ කරන්න පුළුවන්. ඔයා දන්නේ මිනිස්සු කොච්චර කෙනෙක් මිනිස්සු වෙනවද කියලා. කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරනවා දවසට කේ ජාති මිනිස්සු වත්. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරාම කවදා හරි මම මේ කියන දේ මතක තියාගන්න. කවදා හරි වගේ පර්මනන්ට් ජොබ් එකක හොයන කාලේට CV එකක් දැම්මහම ඔයා අපිට සුපර් මාකට් එකේ වැඩ කරලා තියෙනවා නම් ඒ බලන කියලා දන්නවා ඔයා අනිවාර්යයෙන්ම මේ කල්චර් එක ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා ඕක මම මේ කියපු දේ අමතක කරන්න එපා. මේ අතරම ඇඩ්වයිස් එකක් දෙන්න මේ අංජලිත් එහෙම කරපු කෙනෙක්. මේ සා කෙලින්ම මෙතන ඉන්න එක්සැම්පල් එකක් මගේ ඉස්සරහ. ඉතින් ඒක නිසා ඒක ගැන අමතක කරන්න එපා. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ
ඔබලන්ට නිවුසිලන්ඩ් යන්න ඕන කතා කරන්න අපිට 0115 619 241 එහෙම නැත්නම් මේ යටින් යන ඊමේල් ඇඩ්‍රස් එකට එහෙම නැත්නම් තව හොට්ලයින් එකක් තියෙනවා. ඉතින් මේ නම්බර්ස් එක කතා කරන්න කතා කළ ඇපොයින්ට්මන්ට් එකක් අරගෙන අපිව හම්බ වෙන්න එන්න. ඉතින් thank you very much මේ වීඩියෝ එක දිගටම බලුවට. අපි ට්‍රස්ට් කරාට දැන් අවුරුදු ගානක් තිස්සේ අපි ට්‍රස්ට් කරා අපි මිනිසුන් රෙකමන්ඩ් කරනවා අපි දන්නා එක. ඉතින් ඒක නිසා අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙන්න. එතකන් මට ගිහලා නම් thank you very much Anjali. Thank you.